ශ්‍රී ලංකා තුල කොයිදා සාධිතයන් ඊයේ දිනේදී 704 දෙනෙකු වාර්තා වුණා ඉන් 3 දෙනෙකු වාර්තා වුණේ මේ දවස්වල පිටරටවල් වලින් රැගෙන එනු ශ්‍රී ලාංකිකයන් අතුරින් 701 දෙනෙක් ශ්‍රී ලංකාව තුල කොයිදා සාධිතයන් වාර්තා වෙද්දී ඉන් 541 දෙනෙකුම වාර්තා වනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ මුත් සෙසු අයවලුන් සුළු සංඛ්‍යාව වෙනකුත් ප්‍රදේශ වලින් වාර්තා වනු ලබනවා මෙහිදී මේ හමුවන 541 දෙනාගේ කොළඹ ප්‍රදේශයේ හමුවන 541 දෙනාගේ බහුතරයක් වාර්තා වන්නේ කොළඹ නගර සභා සීමාවට අයත් ප්‍රදේශවලින් එවනුත් කොළඹ නගර සභාවේ වෛද්‍යවරුන් පවසන අන්දමට බොහෝ අයලුන් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙන්නේ මීට ප්‍රථම ආසාදිත වෙච්ච අයලුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින අයවලුන් මේක ඉතාමත් වැදගත් කාරණයක් ඉතින් ඔවුන්ගෙම තමයි ඔවුන් සිටින නිවාසයේ කුඩා නිවාසයක් වෙන්න පුළුවන් නිවාසයේ පරිසරය වෙන්න පුළුවන් ඒ හින්දා මේ ආකාරයෙන් ආසාදිතයන් හමු වෙනවා වෙන්න පුළුවන් කෙසේ හෝ මෙම ප්‍රදේශයේ නගර සභා සීමාවේ වැඩිපුර ආශ්‍රිතයන් ආසාදිතයන් හමු වන හින්දා මේ ගැන පසුගිය සතිය නැත්තම් දින කීපය ගැන සලකලා බලලා මේ අනුව අද උදෑසන 5 සිට කොළඹ මේ දක්වා පවත්වාගෙන ගිය පොලිස් වසම් 12ට හුදකලා කරපු පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් 5ක් හුදකලා කිරීමට අද උදෑසන 5 සිට ක්‍රියාත්මක කරනු ලැබුවා මේ පොලිස් 5 වසම් 5ට හා සංසන්දනය කළ බැලුවම මේ පොලිස් වසම් 5ේ හුදකලාවට ලක්වනු ලැබුවත් විශේෂයෙන්ම කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය එවැගේම කෙසෙල්වත්ත මීට ප්‍රථම දාම උතුරු කෙසෙල්වත්ත කියන ප්‍රදේශවල පවත්නා ආයතන ප්‍රධාන ආයතන පෞද්ගලික ආයතන විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් හා සම්බන්ධ වූ ආයතන තවදුරටත් පවත්වාගෙන යන ආකාරයෙන් හුදකලා කිරීමටයි මේ ලක් කළ තිබෙන්නේ විශේෂයෙන්ම දුම්රිය කොටුව දුම්රියපොළ ඒත් එක්කම කොටුව පිටකොටුව බස් ප්‍රධාන බස් නැවතුම්පොළ ඒ එන බස් නැත්තම් ඒ වගේම එන දුම්රිය තවදුරටත් පවත්වාගෙන යන ක්‍රමවේදයක් ඇතුළත තමයි අපි මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න කටයුතු කළා තිබෙන්නේ ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේ දක්වා හමුණු ආසාදිතයන් අතරින් මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය ලක් කළ විනා 3106 දෙනෙක් පමණයි ඒ අවස්ථාවේදී වාර්තාවල 2000ක් පමණ සංඛ්‍යාවක් එක දිනේ වාර්තා වුණත් පළවෙනි දින දෙක තුනදී වාර්තා වුණත් මේ ආකාරයෙන් පාලනය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා ඉතින් අමතරව අපි මේ දෙවෙනි පොකුරේ දෙවෙනි රැල්ලක් දෙවෙනි රැල්ලේ දෙවෙනි පොකුරක් හැටියට මත්ස්‍ය වේද සංකීර්ණයෙන් ආරම්භ කරන්න යදුනේම පොකුරේ මෙවනට 10674 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හමු වෙලා තිබෙනවා ඉතින් ඒ අතරින් 5480ක් පමණයි තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර කරනු ලබන්නේ ඉතින් මේ අනුව මේ තත්ත්වයක් පවත්වාගෙන යන ගමන් රටේ මේ පසුගිය ඔක්තෝබර් 4 දැන් ආරම්භ කරන්න යදුණු මේ මාසෙකුත් දින 10ක් 11ක් වෙනි කාල සීමාවත් තුළ කෙසේ හෝ මේ තත්ත්වය තිබුණත් රටේ පහේ ශිෂ්‍යත්වය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා අද දිනේ එහි ප්‍රතිඵලත් ලැබීමට නියමිතයි අපොස උසස් පෙළ විභාගය අපි පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා අපනයන ශ්‍රේෂ්ත්‍රයේ අපනයන කර්මාන්ත ශාලා නොනවත්තා පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණා ඉතින් මම හිතන්නේ රටේ බුද්ධිමත් ජනතාව මේ බව තේරුම් ගත යුතුයි රට කපෂයෙන් තනියම හුදකලාව හිතන්නේ නැතුව විශේෂයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් කොවිඩ් පැතිර යන ආකාරයේ සමග ඔවුන් ක්‍රියා කරන ක්‍රමවේදයන් අනුව සංසන්දනාත්මකව ක්‍රියා කළ බැලුවත් රට මොන ස්ථානයක තිබෙනවද කියලා තේරුම් ගත හැකියාවක් තිබෙනවා. Breaking.lk